වත්තල බෝපිටිය ප්‍රදේශයේ පිහිටි පමණුගම පොලිසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඒ රාත්‍රියේ මෙලෙස විරෝධතාවය පළ කළේ අතරංගුවටක තරුණීන් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහර දුන් බවට චෝදනා කරමින් සංදිවේදනවලට හරියටම හරියන විද්‍යාත්මක විසඳුම ඕටෝ ෂීල්ඩ් ගණත් නැ ඇඳුම ගෑවෙන්නේ නැ පසුගිය ඉරිදා වත්තල බෝපිටිය පමණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මලෙක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයින් දෙදෙනා ඊයේ පෙරවරු 10ට පමණ සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා. ඒ තරුණයින් සේවය කළ සීදුවේ පිහිටි මත්ස්‍ය නිෂ්පාදන ආයතනයේදී ඔවුන් පමණුගම සහ සෙත්තපාඩු ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 24 යන වයස්වල පසු වන තරුණයින් දෙදෙනෙක්. අම්මා යාලා දෙන්න මාලේ කඩල ඉවර වෙලා යනකොට මෙයා උඩ තට්ටුවට නැග්ගලු. නැගල ඉවර වෙලා බැලුවලු කවුද කියලා. එතකොට මේ කොල්ල දෙන්න පාරේ ගිහිල්ලා තියෙනවා. එතකොට පාරේ යන දෙන්නෙක් එහෙම අල්ලන්න බෑනේ. ඒක තමයි මේ දෙන්නව සැක කරලා තියෙන්නේ. නැතුව මේ දෙන්නමයි කියන්නේ යාලා දන්නේ නෑ. ඒක අනිත් එකේ මනුස්සයා වයසක මනුස්සෙක්. ඒ මනුස්සයා උඩට නගිනකන් හොරු දෙන්නෙක් ඉඳීද ඔතන? දවාගේ පුතා මොනවද කිව්වේ? පුතා ගාවට යන්න දුන්නේ නෑ. පුතා අඬනවා. පොලිසියෙන් ගහලා. තාම එක ළමයෙකුට හොඳටම ගහලා ඇවිදින්න බැරි වෙනවා මගේ පුතා කම්බුල් පාරවල් පහ හතරක් පහක්ම ගැහුවලු කාමරයකට දාලා පොළු වලින්ලු ගහලා තියෙන කකුල් මොව් ඉර කරගෙන මේ කකුල් ඊටම් පෙළයට චූහිටම්ම ගිහිල්ලා තුන් දෙනෙක් ගහලා බැටන් පොළු වලින් මල්ලිගේ කකුලේ තුවාලේ පවා පාගගෙන ගහලා තියන්නේ ඉතින් එහෙම ගහන්න වටින්නේ නැහැ නේ මේ ගොල්ලොන්ට ඔවුන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී ඇතැයි චෝදනා කරමින් ගම්වාසීන් පොලිසිය ඉදිරිපිටට රැස් වී විරෝධය පළ කළා ඒ සමග පොලිසිය සහ ගම්වාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඊයේ හටගත්තා පසුව දුන්ගල් පිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා එහි පැමිණ සිද්ධියට මැදිහත් වුණා. මේකට සාධාරණ වෙන්න නම් ડોක්ටර්ගෙන් බලලා ගැහුවා කියලා ලියන්න ඕනේ. මාවත උනම් සාක් කරන්න. ඒ රජේ හොස්පිටල් එකට යන්නේ. රජේ. එහෙම තමයි යන්නේ. රාගම රජේකට යන්නේ. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.